පේනවා ඇති මාරන විදියට වුඩ් පැක එකේ ළඟ වන් ටැප් ෂොට් එක වදිනවා හායි ගයිස් ඉතින් අදත් ගෙනල්ලා තියෙන වුඩ් පැක එකේ ළඟ උඩු කන්න පුළුවන් සූපිරිම සෙටින් ටික ඉතින් ඔයාලට පුළුවන් වුඩ් පැක එකේ ළඟ දුර ඕනි තැනක වන් ටැප් එක ගන්න පුළුවන් ඉන්න සෙටින් ටික හරියටම හදාගන්න මේ වීඩියෝ එක බලලා මාව මතක තුන් subscribe කරලා bell icon එකක් දැම්ලා තියාගෙන මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න Mulim mo yan na wagi mobile ke setting no lete, insert ka na develop option kila, setting in palle arme with yari yan na, yan di wada pay na di minimum week kila ka tino, an e gari yan na, e gari gi pansi ka dola dagan na, rem na ka 2GP na hara si yan mo at wagi dagan na puluang, ito mas ay search ka na auto click kila, toro me wagi at kay me gari yan na, e gari gari pa sa wabi na dasa ma hatar dagan na, di me gawa pone ka na winas na wagi ka hoya na tamay dagan no ni. පොඩ්ඩක් ඒක මාරු කර කර ගහලා බලන්න වදිනවද නැද්ද කියලා ඊට පස්සේ ආයෙ සර්ච් කරන්න පොයින්ටර් ස්පීඩ් කියලා මෙන්න මේකට යන්න ඒකෙන් ඔයා මේක පුල්ම දාගෙන තියාගන්න දාලා සේව් කරන්න ඊට පස්සේ අපි යන් ගේම් එකේ සෙටින් වලට ගේම් එකේ සෙටින් ටිකේ හරියටම හදාගන්න ඕනි මෙන්න මෙතනට යන්න සෙටින් වලට ගිහින් ඔයා මේක සෙන්සිටිවිටි අපි හදාගමු ඉස්සෙල්ලාම මේක ජෙනරල් එක 100 දාගන්න රෙඩ් ඩොට් එක 60 වගේ දාගන්න මේකට පුට් එක ගන්න නිසා 60 දාගමු ඊට පස්සේ අනිත් ටික ඔක්කොම 100 මේ විදිහට ඊට පස්සේ aim position එක default දාගන්න weapon switch එක on කරගන්න මෙතනින් ඊට පස්සේ custom hub එකට යන් custom hub එකේ තියෙනවා මෙන්න මේක fire button එක ඔයා දාගන්න 52 boot එක ගහන ඉඳන් ඉතින් දැක් කරන්න පාස් වෙන්න 52 තමයි මම දාගන්නේ ඊට පස්සේ weapon switch එක ලොක කරලා තියාගන්න ඉතින් weapon switch එක අනිවාර්යෙන් වැදගත් වෙනවා මේ ටික මෙහෙම හදාගෙන ඔය save කරගන්න ඊට පස්සේ අපි යනවා display වලට display වල දිනවා graphic key ටික ඒ ටික ඔයාගේ phone එකනුව දාගන්න මේ යට දිනවා fps කියලා එකක් පේනවා ඇති වාට අන්න එක high දාගන්න high fps කියන එක ඒක high දැම්ම තමයි ඒ වාට ළඟ මාරන විදියට one tap headshot ගන්න පුළුවන් වෙන්නේ ඒක දාගන්න දැන් ඉතින් අපි හරියටම setting ටික හදාන ඉවරයි ඊට පස්සේ බලමු training ground එකට ගිහිල්ලා කොහොමද ගහන්නේ කියලා මේක ඉස්සෙල්ලාම අපි බලමු එනිමියාගේ ඇඟට තියලා මේ විදිහට ඩැක් කරලා ඉතින් එහෙම ඩැක් කරලා හෙඩ්ෂොට් එක වදිනවා කලාතුරකින් සමහර වෙලාවට වදින්නේ නැති හරිම අමාරුයි මේක ඩැක් කරන්න ඔයාලට පේනවා ඇති මේ විදිහට එනිමියාගේ ඇඟට තියලා ඩැක් කරාම ගහන්න තියෙන අමාරුව ඉතින් වෙලාවත් යනවා වැඩි ඒ වගේ ඇඟට තියලා ඇරන් ඩැක් කරනවා කියන්නේ ටයිම් එක ඉතින් මදි වෙනවා ඔයාලට පේනවා ඇති ඉතින් මේ වගේ ඉතින් ඊට වඩා ලේසි අපි මෙන්න මේ විදිහට එනිමියාගේ කකුල් දෙක මුලට ගමු ඉතින් ඒම් එක ඔයාලට පේනවා ඇති මේක තමයි ඉතින් පළවෙනි ට්‍රික් එක එනිමියාගේ කකුල් දෙක මුලට තමයි මේක ගන්න ඕනේ ඒම් එක මේ විදිහට ඩැක් කරන්න එතකොට වදිනවා ලේසියෙන් මේ ෂොට් එක මහලු කොට ඩැක් කරන්න දෙයක් නැහැ සාමාන්‍ය ගානට ඩැක් කරන්න දෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඉතින් මාරන විදිහට ෂොට් එක වදිනවා හරිම ලේසියෙන් මේ ෂොට් එක ගන්න පුළුවන් ඉතින් ඒම් එක හරියටම කකුල් දෙක මුලට ගන්න ඕනේ නැත්නම් නම් ඉතින් මේ ෂොට් එක වදින්නේ නැහැ ඒක තමයි මේ පැත්තෙන් මං ගාලා වෙන්නන්න මේ වාන්න මේ පැත්තෙන් හරියටම කකුල් දෙක මුලට අරන් ගෙවුවත් වදිනවා ඔයාලට පේනවා ඇති හරිම ලේසියෙන් ඉතින් ගහන්න පුළුවන් ඊගල් ටික් එක තමයි මේක ජම්ප් එක දැම්ම ෆයර් කරා ස්විච් කරා ඉතින් ওই සිස්ටම් එක පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ අපි අර පළවෙනි ටික් එකේ දෙවෙනි ටික් එකේ එකතු කරලා කරාම තමයි ඉතින් මේක හරියටම වදින්නේ හෙඩ්ෂොට් එක ඔයාලට පේනවා ඇති මේ කකුල් දෙක මුලට ගත්තා ජම්ප් එක දැම්ම ෆයර් කරා ස්විච් කරා ඉතින් ඕක තමයි සිස්ටම් එක හරියටම පේනවා බලන්න ඉතින් ඕක හරියටම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක පුරුදු වෙන්න ඉතින් අපි බලමු කොහොමද ළඟ වන් ටැප් ෂොට් ගන්න ටික් එක කියලා ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඒම් එක පල්ලෙහාට කකුල් දෙක මුලට ගන්න අරන් මෙන්න මේ විදිහට උඩට ඩැක් කරන්න පේනවා ඇති මාරම ස්පීඩ් එක උඩට ඩැක් කරන්න ඕනේ මේ ස්පීඩ් එක මත තමයි ඉතින් හෙඩ්ෂොට් එක වදිනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයාලට පේනවා ඇති හරිම ලේසියෙන් ඉතින් වදිනවා හෙඩ්ෂොට් එක ඕක තමයි මේක ට්‍රික් එක ළඟ හෙඩ්ෂොට් ගන්න ඊට පස්සේ දුර හෙඩ්ෂොට් ගන්න ට්‍රික් එක තමයි මේක මෙන්න මේ විදිහට කවුද දෙක මුලට එම් එක අරන් එමීට ඩැක් කරන්න ඕනේ අර තරම්ම ඉතින් ළඟ ගන්න තරම්ම ඩැක් කරන්න ඕනේ ඒක තමයි ඉතින් දුර හෙඩ්ෂොට් ගන්නේ සාමාන්‍ය ගානට ඩැක් කරන්න මෙන්න මේ ස්ලෝ මෝෂන් වීඩියෝ එක බලන්න හරියට මේම් එක තියෙන එනිමේ කකුල් දෙකම වල උඩට ඩැක් කරනකොටම weapon switch කරනවා එතකොට ඉතින් හරියටම headshot එක දෙනවා වට පේනවා ඇති මම කලින් වීඩියෝ වල කියා දීලා තිනවා තව ටික් එකක් මේ එනිමියගේ පැත්ත අනුව ඩැක් කරන්න ඕනි කියලා දුවන පැත්ත අනුව එතකොට ඉතින් වදිනවා sure headshot එක අන්න ඒක බලන්න මේ වීඩියෝ වල තියෙනවා මම කොහොමද ඒක කියා දීලා දෙන්නේ කියලා හරියට මේ වීඩියෝ එක මම කියා දෙන්න යන්නේ නැහැ වෙලා යන හින්දා ඉතුවා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එන්න ඕනි කාලයක් එතකොට තමයි මේක පුරුදු වෙන්නේ හරියට මේ විදියට ගහන්න කොහොමද කියලා ඉතින් අද වීඩියෝ හොඳයි නම් මාව subscribe කරලා මතකයට bell icon එකක් දාලා තියාගන්න මතකයට වීඩියෝ එක like එකක් දාගෙන යන්න subscribe 2k යන්න තව ටිකයි ඕනි ඉතින් පුළුවන් තරම් share කරලා වීඩියෝ එක sub එකක් දෙන්න ගිහින් මෙන්න සුබ දවසක් ඊගා වීඩියෝ එක හම්බෙමු